දැන් ඇත්තටම මේ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කවද්ද 5G එන්නේ කියලා. මොකද්ද මේ පිළිතුර? විශේෂයෙන්ම මේ කර්මාන්ත ආශ්‍රිත කලාප වලට සහනික කලාප වලට 5G එන්න ඕනේ එකක්. දෙවෙනි එක අපි තාක්ෂණයත් එක්ක අපි අනිවාර්යයෙන්ම යාවත් කාලෙ වෙන්න ඕනේ. ඒක දෙවෙනි කාරණේ. දැන් අනිත් ශේ සෞඛ්‍ය ප්‍රවාහනය වගේ ශේෂ්ත්‍ර වල ශාල දිනුවත් රේ දිනුවත් එක්ක තමයි මේ 5G කියන එක විශේෂයෙන්ම බද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි සියලු කටයුතු අවසන් කරලා තියෙන්නේ අවශ්‍ය සංඛ්‍යාත ලබා දෙන්න. බොහොම නුදුරේදී මේ මාසයේ හෝ බොහෝ විට ලබන මාසයට කලින් අපි ඇනවුස් කරනවා 5G. එතකොට ඒ ක්‍රමවේදය හරහා සංඛ්‍යාත ලබාගෙන දුරකථන ක්‍රියාකාරුවන් ගිහිල්ලා ඒකට ආයෝජනය කරලා යම් කාලයක් ගත වෙනවා. ඒක ප්‍රායෝගිකව ස්ථාපිත කරන්න නියාමන ආයතනයේ වශයෙන් අවශ්‍ය පහසුකම් සැපීම සහ අනුමැතිය අපි ඉදිරි මාස දෙක ඇතුළත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. පාසල්වල අධ්‍යාපනයට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් ලබා දීමත්, ඒ වගේම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය වැඩි දියුණු කරන්න අවශ්‍ය අරිතුල පහසුකම් සැපීමත් කියන දෙක කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ පළවෙනිම කවුනේ අන්තර්ජාල පහසුකම් නොමැති පාසල් සඳහා ෆයිබර් තාක්ෂණයේ ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නේ. මේ ව්‍යාපෘතිය යටතේ දැනට මේ පසුගිය මාස කීපය තුළ පාසල් 500කට අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න කටයුතු කරා. ෆයිබර් තාක්ෂණයේ ඔස්සේ පාසල් 1000කට අපි ප්‍රතිපාදන වෙන් කළා තිබෙන නමුත් මේ ප්‍රායෝගික තත්ත්වයන් උඩ යම් යම් තාක්ෂණික ගැටලු වස යම් ප්‍රමාණයක් ප්‍රමාදලා තිබෙනවා. ඒත් මේ අවුරුද්ද අවසන් වෙන්න ප්‍රථමයේ පාසල් 800ක් ඒ ව්‍යාපෘතියටදී සම්බන්ධ වෙනවා. ඊට ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි අපි ළඟදී අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත පටන් ගත්ත ස්මාර්ට් ස්කූල් ව්‍යාපෘතිය. ඒ කියන්නේ දැනට චීන ආධාර යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සියලු පාසල් වලට අවශ්‍ය ගැටදල පහසුකම් එක්ක මේ ලංකාව පුරාම එක ස්ථානයකින් මේ අධ්‍යාපන කටයුතු බෙදා හරින්න පුළුවන් ක්‍රමවේදයක්. විශේෂම ගුරු හිඟියට පිළියමක් වශයෙන් යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා. ඒ ව්‍යාපෘතියෙන් කොටසක් පාසල් 1000කට අවශ්‍ය ඒ යටිතල පහසුකම් ලබා දීලා ඒ ව්‍යාපෘතියට අවශ්‍ය තාක්ෂණික සහාය දැක්වීමක් විදිහට අපි කියන්නේ උසස් පෙළ තොරතුරු තාක්ෂණ උගන්වන පාසල් 1000කට ඒ අවශ්‍ය කරන ආයෝජනය කරන්න අපි ඒක තාය පල කරලා අමාත්‍ය මණ්ඩල අනුමැතියත් ලැබිලා දැන් ඒක ප්‍රසම්පාදන මට්ටමේ තිබෙන්නේ. ඊටාම නොතුරු දිනකදී අපිට ඒක ලබා දෙන්න පුළුවන්. තව කාරණයක් තියෙනවා යටතේම අපි ජනාධිපති ආරමදලත් එක්ක එකතු වෙලා තොරතුරු තාක්ෂණ ඉගෙන ගන්න අඩුවාදෑම් ලාභී දරුවන්ට ශිෂ්‍යත්ව ක්‍රමවේදයක්මයි 1000කට. ඒකත් අපි ක්‍රියාත්මක කළා. දැනට ඒක ආයතන පත්‍ර කැඳවල පවතිනවා ජනාධිපති ආරමුදලේ. ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය විදුලි සංශනයාමන කොමිෂන් සභාවෙන් ලබා දෙනවා.